පස් දිනේ පළාත් තුනක් විය. ඊයට ගිය දවස විමුක්තිදායක මැවුම්කරු දෙව් සමිදානෝ ලෝ වැඩම කොට පලස්තීනයේ කුඩා බෙත්ලෙහෙමේ උපන්න. තිස් හැවරදි කල තම මෙහ ඇරඹුවෝ ප්‍රේමයේ ප්‍රතිමූර්තියක්ම වූහ. සමීපයෝ දුරස්තයෝ මධ්‍යස්තයෝ සමීපයෝ වනාහි අගනුවරට ලංව සිටි යුදයෝය. දුරස්තයෝ වනාහි යේසුස් වහන්සේ සැරිසරු එවක සැවම පොරියාවක් ලෙස සැලකු ගලීලයෝය. මධ්‍යස්ථයෝ වනාහි අතරමැදිව ජීවත් වූ සමාරිතයෝය. යුදයෝ ගලීලයට අවමාන කළහ. ගලීලයෝ සමාරිතයන්ගේ ඔළුවට අත සේදුවෝය. මෙවුන්කාර විමුක්තිදායක දෙව් සමිඳුන් ගලීලයන් හා සමාරිතයන් අතර නිතර මෙහි කළෝය. දුරස්ථයෝ සහ සමීපයන් අතර කපොල්ල පිරවීමට උන්වහන්සේ උත්සාහ කළසේක. සාම ප්‍රයත්නයේද වැඩියෙන්ම තුවාල ලබන්නන් මධ්‍යස්ථයෝය. බලන්න සර් මේ හරි ප්‍රශ්නයක් වුණානේ.
සාද මුන්ද ඔව් සර් මේ අර මේ වැඩක් තමයි සර් සිද්ධ වුනේ නෑ 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 මං අහන්නේ ඩිපොසිට් එක සාද මුන්ද ඩිපොසිට් නෑ සර් මට මේ මිනිස්සේ වහන්නේ හම්බුනේ සර්ලගේ යුද බලත් එක්කනේ අයියෝ මම නම් සමාරියේ සර් යුද ඉස්ලාම මෙයාට ගැහුවනේ සර් කතාවෙන් වැඩක් නෑ ඩිපොසිට් එක දෙන්න මොකද්ද සර් මේ ඩිපිට් නැද්ද සර් ශිෂ්‍ය කාලේ තිබ්බා දැන් ඔක්කොම දියවිලා ගිහිල්ලා ගන්න ඩිපොසිට් එක සල්ලි අයියෝ නැත්තම් නංග next please අයියෝ මේ මොකද්ද මේ සිද්ධ උනේ අයියෝ අනේ කාලේ වනේ වාසි අබුද්දස්ස කාලේ අබුද්දිටයිලු නේද එන්නේ නැයි ඔයා වින්න මන් තව දැනකට ගිහලා බලන්න පොඩ්ඩක් ඉන්න. වහා මම මඟ දාලා යන්න බෑනේ. මං ඉක්මනට එන්න. අනේ. තේ තේ තේ. තේ මේ අසරණ වෙන වෙන පෙනී සිටින්න පුළුවන් සර්. හීවස් ඉන්ජරිස්. හීවස් ඉන්ජරිස්. අයියෝ. පුළුවන්. මම සමාන වරදෝල වටහගන්න මම අපේ පළාත සමාජ අපිට කියලා තියෙන්නේ එක කමුලකට ගැහුවොත් අනිත් කමුලත් හරවන්න. අනේ සමාව දෙන්න කියලා. සතුරන්ට ප්‍රේම කරන්න කියලා. සාප කරන්නන්ට ආශිර්වාද කරන්න කියලා සර්. අපේ බොස් කියලා තියෙන්නේ ඇහැකට නැතකට මානව නීතියට අනුව මේ තුවාලකරුට වන්දි ලබා දෙනවද? මගේ මූලික දක්ෂතාවය නම් පිටිකම් විදාස් කර හැරීම. මේ වගේ දෙයකට අවශ්‍ය වෙන්නේ ප්‍රොසිකියුටර් කවුන්සලර් කෙනෙක්. කොහොමද මේවට ගෙවන්නේ? අයියෝ රටේ නේරු දෙන්නෙක්ව මේ ලේ ගලන බැටළුවෙක් සලකපු හැටි. කෝමේ රටේ නේද? අනේ. කෝමේ රටේ නේද? අයියේ. අපිට එතනින්වත් පිටක් නෑ අයියේ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න මං තව තැනකටවත් ගිහිල්ලා බලන්න. සර් මමත් ඔය විදිහේ ඔය සර්ල වගේ ආයතනයක් තමයි සර්. කාටත් අතහිත දෙන බැංකුවක්. අනේ. බැංක අතහිත. ඔව් ඔව් ඔව්. අපේ බැංකුව අතහිත තමයි. හැබැයි ඒක අපිටම අතහිත බැංකුව. ඒ කියන්නේ තේම යාවජීව උදස්කරුවන්ගේ සුභසිද්ධියට සඳහා තමයි අපි මේ බැංකුව පවත්වාගෙන යන්නේ. ඒකට කමක් නැහැ. කවුද ඔයා අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න කස්ටමර්? 10%ක්. අපිට පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් රිපෝට් එක යවන්න ඉන්ටර්නැෂනල්
මණ්ඩල ෆෝරම් එකට. මේ මොකක්ද වෙන්නේ? හරි හරි. මෙයාට එහෙම දාලා බලමු එහෙනම්. අයියෝ. සර්. මම ගෙනාව සර්ලගේ ප්‍රොජෙක්ට් එකකට කස්ටමර්. අනේ. ඕ, very good, very good. We want creative people. මොකක්ද ඔයාගේ කස්ටමර් ගේ නම? මෙයාගේ නම සර් මේ ලාංකික ප්‍රාණඝාත. ඕ ටිකක් අමුතු නම අපේ ප්‍රින්සිපල් සර් මේ නමට ඉන්ටරෙස්ටඩ් වෙයි ලාංකික ප්‍රාණඝාත ඕ සර් මේ යංගබද ගෝලීය ප්‍රාණඝාත ඕ වර්තමාන තත්ත්වයට හේතු මොනවාද සර් ගෝලීය හා ලාංකික ප්‍රාණඝාතගේ අයිතිවාසිකම් උදුරාගත් ගෝලීය ප්‍රවණතාව අපි තරගේ cosmetics confectioneries food industry fashion industry pharmaceutical ඒක තහනම් මසේ තත්ත්‍ය සාධක නොදෙන කොහොමද සේ ලාංකිකව ගොඩ ගන්නෙ අයියෝ මිස්ටර් සමරයි අපි ගොඩ ගන්නෙ නෑ අපි ප්‍රපාතේ ලිස්සන තත්වේ තියාගෙනම first aid දෙනවා ඕ මිස්ටර් සමරයි first aid කියන්නේ first class business මෙයා තමයි කරදරකාරයා.